විසිල්ල කැහෙනකොට හිතාගන්න පුළුවන් ඇති කවුද මේ වෙලාවේ එකතු වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔය විසිල්ලක අපට පරම්පරා ගාන පුරුදුනේ. ඒතර මේ මේ ආගන්තුක එකක් නෙවෙයි. නිතර කනට ඇහුණු කාලයක් තිස්සේ දිගට ඇහිලා ඇහිලා පොඩි පුරුද්දක් තියෙන එකක් නේ. ඒ පුරුද්දත් එක්ක කවුද අද අපි ඔබට මුණගස්වන්න හිතුවේ? ඔව් ඉතින් ඔහු තාමත්ම දක්ෂ අති දක්ෂ රංගන ශිල්පියෙක්. වේදිකාව ඒ වගේම තිරය ජයගත්ත රංගන ශිල්පියෙක්. ඒ වගේම ගායකයෙක්, හොඳට ගායන පුළුවන් ගායකයෙක්, උපතින්ම ගෙනාපු නර්තන හැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම රූපවාහිනී නිවේදන ස්ථාන වලින් ඉදිරියට ආපු කෙනෙක්. ඉතින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ගුරුවරයෙක්, කතිකාචාර්යවරයෙක්. ගොඩාක් දේවල් එකී මෙකී නොකී දේවල් පිරිවරාගෙන අද අපිව බොහොම ආදරෙන් මුණ ගැහෙන ඔහු, ඔබ ආදරය කරන ඔහු සනත් විමලසිරි. අයිබුවන්. අයිබුවන්. ඔහු වර්ණවත්. ලස්සන පාට වලින් සැරසිලා අපි අද දවසේ හැමෝම ඉන්නේ. හරි. මේ පටන් ගමු. සනත් ලොකු ඉතිහාසයක් තියෙනවා. කෙටි කාලයක් වුණාට, කෙටි කාලයක් කියලා අදහස් කරුවේ දශක දෙකක විතර කාලයක් වුණාට ලොකු ඉතිහාසයක් තියෙනවා. පරම්පරා ගානක් ආදරය කරන නළුවෙක් බවට පත් වෙලා තියෙනවා. රංගන ශිල්පියෙක් සහ හැම පැත්තෙම ආදරය කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අද වෙන විට මිනිස්සු යම් කිසි විදිහකට ටෙලිවිෂන් එකෙන්, නාට්‍ය වලින් පොඩ පොඩ එහෙම වෙලා තිබ්බත් මේ ආදරය කියන එක සනත්ට තියෙන ආදරය කිසි අඩුවක් වෙලා නැහැ. අනේ ඔව්, ඒක නම් මම ඒ ඒ ප්‍රශ්නේ මුලින්ම කතා කරන පටන් ගත් එක ගැන සතුටුයි. මොකද මේ ආදරය කියන දේ, ආදරේ මනුස්සකම කියන දේ එන්න එන්නම වියේ කියලා යන කාලෙත් පුදුම විදිහට මිනිස්සු ආදරය කරනවා. කොහෙදි හරි ගිහිල්ලා මොනවා හරි කරදරයක් වුණොත් එහෙම බේරගන්න මිනිස්සු ඉන්නවා, උදව් කරන්න මිනිස්සු ඉන්නවා. මොකක් හරි තැනකට ගිහිල්ලා තනි වෙලා නම් කවදාවත් ඉන්න වෙන්නේ නැහැ. හුදකලා වෙන්න වෙන්නෙම නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා බහ කරනවා, ආදරය කරනවා. ඉතින් ඒ ඒ සෙනෙහසේ ආදරේ නැත්තම් අපි මේ මේ වැඩසටහන අද ජාතික රූපවාහිනියේ මෙහෙම විකාශය වෙනවා කියලා මේ දැනිච්ච හැම කෙනෙක්ම කතා කර කර කතා කර කර දැන් මේ දැන් චුට්ටකට ඉස්සෙල්ලත් කතා කර කර අහනවා මේ එනව නේද අනිවාර්යෙන්. ඒ ආදරේ නේද ඒක ඒක හරි වටිනවා මේ කලාකරුවෙකුට විශේෂයෙන්. මන්නම් මගේ ජීවිතේ මං හැමදාම හිතුවේ මං නිර්මාණයක් කරනකොට මගේ ප්‍රේක්ෂකයන් රසවත් කරන්න පුළුවන් නම්, ඒගොල්ලොන්ව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් මට කරන්න පුළුවන් ලොකුම දේ. දැන් හරියට බැලුවොත් අවුරුදු කීයද? මම ශේෂ්ත්‍රීට එන්නේ 1992 හරියටම. 92 තමයි මහාචාර්ය දිරිවිර සරච්චන්ද්‍රය ගිහිනවට ඊට කලින් මේ පාසල් කාලයේදීම වේදිකාවට සම්බන්ධ වෙනවා නේද? ඔව්, පාසල් වේදිකාවේ ඒ 92 මුල තමයි පාසල් වේදිකාවට සම්බන්ධ වෙන්නේ. මොකද මම ඉස්සලා ඉගෙන ගත්තේ මම මාතලේ ශාන්තෝමස් විද්‍යාලයේ. ශාන්තෝමස් විද්‍යාලයෙන් උසස් පෙළ කරන්න කිංසුත් විද්‍යාලයට ආවට පස්සේ තමයි මේ මේ වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණ වෙන්නේ. ශාන්තෝම සිද්ධාලේ ඉන්නකොට අපි මේ බෑන්ඩ් එකක් හදාගත්තා, ප්‍රොමිසස් කියලා බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එකකින් සංගීත සම්දර්ශන කරා. ඒකෙන් තමයි නිවේදන කටයුතු කරන්න පටන් ගත්තේ ඉස්සරෝ. මේ මේ ඉස්කෝලේ දෙක ගැන මතක් වුණා මට අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි. මාතලේ ශාන්ත තෝමස් ගිහිල්ලා හොකි ගැහුවේ නැද්ද? කිංසුඩ් ගිහිල්ලා රග්බි ගැහුවේ නැද්ද කියලා. කිංසුඩ් ගිහිල්ලා රග්බි නම් ගැහුවේ නැහැ. මාතලේ ශාන්ත තෝමස් ගිහිනම් හොකි නම් ප්ලේ කරා. හොකි ගැහුවා. ඔව්, දැන් මේ මට මතක් වෙනවා මේ අර කිංසුඩ් විද්‍යාලයේ මාව නාට්‍ය හා රංග කලාව කියන ශාස්ත්‍රයට යොමු කරන. නැත්තම් මම මේ නැටුම් සහ සංගීතය තමයි ඉගෙනගෙන හිටියේ. නාට්‍ය හා රංග කලාවට යොමු කරේ අමිතා රබ්බිලිගල කියන මේ ගුරුතුමිය, මගේ දෙවෙනි අම්මා කියලා මම කියන්නේ. ඉතින් ඇයට පිම්පෙත් පමුණනෝ මේ මාට මේ 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 පාර පෙන්වලා දීපු එක ගැන. අදටත් අමිතා රබ්බිටිකල ගුරු මහත්මිය ළමයින්ට දරුවන්ට බණින්නේ අර සරත් වගේ වෙන්න කියලා. ඒ වගේ කැපවීමක් තියෙනෝනේ. අදටත් බොහෝම අභිමාණයෙන් මොහු ගැන කතා කරනවා. බොහොම ආදරෙන්. මොකද තමන්ගේ දරුවෙක් ඒ වගේ තැනක ඉන්නකොට, ශේෂ්ත්‍රයේ බැබලෙනකොට ඒ දැනෙන සතුටත් එක්ක බොහොම මේ මව්වත්කම සහිතව තමයි අය කතා කරන්නේ ඔබ ගැන. මේ තරම් ආදරෙන්. මම හිතනවා මේ ප්‍රභා දැන් සමත්ව නිර්වචනය කරන්නේ කොහොමද කියලා කෙනෙක් සාකච්ඡා කරොත් එහෙම හරි අමාරු වැඩක්. මොකද ඔහු ඉගෙන ගන්නේ එක දෙයක්, උපතින්ම උරුම කරගන්නේ තව දෙයක්, දැන් උගන්නන්නේ තව දෙයක්, කරනවා ගොඩක් දේවල්. ඒ නිසා කොහොමද ඇත්තටම අද අපි සනත් විමලසිරිව නිර්වචනය කරන්න ඕන හරියට බැලුවොත් එහෙනම් මෙයා මෙහෙමයි කියලා.
නිකන් සරල මිනිස්සෙක් කියලා කිව්වම ඇති හොඳට නෑ මේ විදිහට මොකද උපතින්ම ඔබට නර්තනය කෙනෙකු උරුම වෙනවා ඔව් ඊට පස්සේ ඉගෙන ගන්නවා සංගීත සංගීතය ඉගෙන ගන්නවා උපාධිය ලබා ගන්න ඊට පස්සේ ඔබ රංගනයේ යෙදෙනවා ඊට පස්සේ අද වෙන විට රංග කලාව උගන්වනවා ඔව් එහෙනම් බලුවට පස්සේ පුදුම අර ශේෂ්ත්‍රයන් රසක් එකතු කරගත්ත නිර්වචනයක් තමයි අපිට දෙන්න තියෙන්නේ. ඔව් මම මේ උසස් පෙළ සබ්ජෙක්ට් තුනක් කරා මේ හතරක් තිබුණානේ අපේ කාලේ සංගීත නැටුම් නාට්‍ය හරං කලාව තුනම කරා. ආහා මං හිතන්නේ ලංකාවේ කවුරුත් නැනා ඒ තුනම කරපු. මොකද එහෙම දුන්නේ ඉස්කෝලවල වලින්. එනකට කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් මට මේ අවස්ථාව ලබා දුන්න මං ස්තුතිවන්ත වෙනවා මේ රඹුක්වැල්ල සර් අපේ ප්‍රින්සිපල් සර් ඉතකට හිටියේ. ගෞරවාන්විත ප්‍රතාපවත් චරිතයක් එතුමා තමයි ඒට අවස්ථාව ලබා දුන්නේ මේ ඒ නිසා මට මේ විෂයන් තුනම හදාරන්න හම්බුණා මම මේ විෂයන් තුන හදාරලා දැන් කොහොමත් සංගීත විෂයෙන් උපාධි හදාරලා පශ්චාත් උපාධි කරේ නාට්‍ය හරං කලාව ඩිප්ලෝමා එක කරේ ඉතින් ඒ හින්දා මට අර ස්පර්ශ කරන්න හම්බුණා විවිධ පැති ඒක හැබැයි මගේ නාට්‍ය කරන දී නැත්තම් රංගපාන කාර්යයන්වලදී එතකොට දරුවන්ට උගන්වනකොට ඒ අර සංගීත නැටුම් නාට්‍ය හරං කලාව කියන හැම දෙයක්ම ඉගෙනගෙන තිබ්බ හින්දා හරි වටිනවා. ඒ කියන්නේ මම නාට්‍ය ගීතයක් ළමයිට උගන්වන්නකොට මට සර්පිනායක ප්ලේ කරගෙන නැත්තම් වෙන ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරලා දරුවන්ට උගන්වන්න පුළුවන්. එතකොට වෙන රහ වැඩි. පොඩි මං නිතරම මේ ඉගෙනගත්ත දේවල් ටික කොහොම හරි ප්‍රයෝජනවත් කරගන්න උත්සාහ කරනවා උගන්නන වැඩේදී මේ ඉතින් සතුටුයි දරුවෝ හැම පැත්තෙම පාස් වෙනවා විභාගින් විතරක් නෙවෙයි සින්දු අක්කම් ඒක තමයි නේද ගායනය ගැන කතා කරලා සංගීතය ගැන කතා කරලා සින්දු කියන්නේ නම් අද නම් හරි අමාරුවෙන් ඉන්නේ පේනවනේ පාන්දර නිසා නෙවෙයි දවස් කීපයක්ම අපේ මාතලේ සාන්තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාව සංවිධානය කරපු ලස්සන පැදුරක් තිබුණා මාතලෙන් රටාව ඒ කියන්නේ අර මේකප් එකේද අපි කියන්නේ ගියේ නෑ 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 මේ මාතලෙන් රටාව යෙපු තෝමෙන්ස් පැදුර කියලා. ඉතින් ඒක හරියම ලස්සනට තිබුණා මේ ජනකලා කේන්ද්‍රයේදී. ඉතින් ගෙදර එනකොට 6යි. උදේ 6යි. මාතල මෙතන නෝකෙන් දැස් වල උදේ 6යිද? උදේ 6යි උදේ 6යි. ඉතින් මේ කීවේද ඈ ज्योतिपाल मेत्तुमा गायना करपु सरासंदी sande sina sele gilhi vetila wala tale upidese sinaha mevila tani andure susune velila tani अंदूरे सुसुने वेलीला हो 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 वैतिरी सीत मीदुं पाये अदे वेदना वैतिरी सीत मीदुं पाये अदे वेदना हंडा वेटे एदा एसु उबेगी sinas
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ගැනත් කියපු නිසා ලොකු ලොකු වැඩ වගයක් ඉස්සරහට ක්ලාස් කරලා තිනවා මේ ඉස්කෝලට උදව් කරන්න ඉස්කෝලෙත් එක්ක වැඩ කරන්න. ඔව්. මම මේ අවසානට ඉගෙන ගත්ත කිංග්ස්වුඩ් විද්‍යාලෙත් අපි විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. දැන් මේ 5 වෙනිදා නොවැම්බර් 5 වෙනිදා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ 93 කණ්ඩායම දශම සනෝතුනේ කණ්ඩායම ඒ කියන්නේ මගේ කණ්ඩායම හැම අවුරුද්දකම ඕගනයිස් කරනවා ලස්සන මේ සුහද හමුවක් මම හිතනවා ලංකාවේ මේ එක පන්තියකින් වැඩිම සෙනඟක් ගෙන්නන පාසල අපේ පාසල මේ අපි ළමයි 200ක් පන්තියේ පැරල් ක්ලාසස් ඔක්කොගම ගත්තොත් එහෙම ළමයි 200ක් අපි 200න් 173ක් විතර ගෙන්නනවා විවිධ රටවල් වලිමුත් වෙනවා මේ අවුරුද්දෙත් නොවැම්බර් 5 වෙනිදා ඒ දවස තියෙන්නේ මාතලේ උකුවෙලට එන්න වෙනදා තියෙන තැනටම ඉතින් මේ අවුරුදු ගානක් අපිත් එක්ක එකතු වෙන්න බැරි වෙච්ච අපේ යාළුවෝ හැම දිනාටම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා ජාතික රූපවාහිනිය ඔස්සේ පැමිණෙන්නට කියලා නොවැම්බර් 5 වෙනිදා වෙන් කරලා තියාගන්න කියලා අර මේ අධ්‍යාපනයේම ගොඩක් දේවල් කතා කරපු නිසා දැන් ඔබ කලා ශිල්පියෙක් වුණාට කියන්නේ කලාවට සම්බන්ධ කෙනෙක් වුණාට අධ්‍යාපනයේ කවදාවත් නැවතුනේ නැහැ. දිගින් දිගටම කරගෙන ගියා. කොච්චර කලාද කියන ප්‍රභාම වෙනකොට ආචාර්ය උපාධිය දක්වා ඔබගේ අධ්‍යාපනය පරිශ්‍රණය ඔක්කොම රංගන කටයුතු ඔක්කොම කොච්චර කාර්යබහුල වුණත් ඒකවත් ඒ දවලුත් කරගෙන යලා තියෙනවා. කොහමද ඔහොම කරන්නේ කියන ප්‍රශ්නේ එනවනේ කෙනෙක්ට. මට පුංචි කාලේ ඉඳලම තිබ්බේ ওই ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ මේ පොඩි කාලේ ඉඳලම වැඩ ගොඩාක් බදා ගන්න උනම් එක පැත්තකින් මං කිව්වේ නැටුම් එක පැත්තකින් නටනවා අනිත් පැත්තෙන් සින්දු කී කී ඉන්නවා අනිත් පැත්තෙන් රඟපාන්න හම්බෙනවා මේ හැම එකක් එක්කම පාසල් යන දවස්වල ඉඳලම ඇත්තටම මම ඉස්කෝලේ හරි අඩුවෙන් ගිහිල්ලා තියෙන්නේ මේ ඒ දවස්වලත් සිංහබාහු නාට්‍යයේ අරකයි මේකයි නම්මන මේ නාට්‍යයේ ඒ හැම එකකම නියැලලා හිටියේ ඒ ඉස්කෝලේ යන කාලේනේ එතකොට මේ මම අධ්‍යාපනයේ පැත්තත් මම කොහොම හරි කවර් කරගත්තා මට බැරි වෙන නෝට්ස් එක මගේ යාළුවා මට ඔයලා දුන්නා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මංගල වංශේකර මගේ ආදරණීය හිතවත මගේ පන්තිය මගෙත් එක්ක එකටම හිටපු දැන්
කර්නල් මංගල වනසේවන්සේකර එතුමා තමයි මාව ඉස්සරවම නාට්‍යයකට යොමු කරන්නේ කේතුමති කියන නාට්‍යයට උපාලි තිලංග හේවගේ මහත්මයාගේ ඉතින් ඒ වගේ මම යාළු ගොඩක් උදව් කරා මට මේ අර සේනා සම්පත්තිය කියන්නේ ඒක හරි ඉහෙලින්ම තියෙන කෙනෙක් මට මේ යාළුවෝ පට බඳලා තියෙන නාමයන් ගියේ තැනක කවුරු හරි ඉන්නෝ යාළු වෙන්න උදව් කරන්න සහෝදර කම්පාන් මොනවද පට බඳලා තියෙන उदव कर उदव कर किंग सुद विद्यालय सांत थॉमस विद्यालय पुद्धम विधिट आदरे कर मट गुरु मैन मन दंड ඔය අමිතාර අබ්බිඩිගල ගුරුමෑණියන් මගේ PhD එක මම කරනකොට මට මගේ අධීක්ෂකතුමිය හිටියේ මහාචාර්ය මංජුලා පර්ණවිතාන මැතිණිය පුදුම විදිහට මාව ගයිඩ් කරා මගේ තියෙන අඩුපාඩුකම් වැරදි මේ රිසර්ච් කරනකොට මට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබුණේ රිසර්ච් පිළිබඳව හැබැයි මාව මං හිතන්නේ මාව පොඩි කරලා අර මේ ක්ලේ එකක් වගේ विनस्म करपु चरितमें मंजिला वितानपति मैडम एक्कम कोलम विश्वविद्यालय अध्यापन पीटे पीठाधिपतिमा वेन्न इसर विला मट माव हंदुन्नल दीपू केनातमा यतमा मे आचार्य कपिल भंडार मेत्तमा भूम वचन कीपेकिंग सनत्तिमल सिरिव खन्नपिट गहल पिरलला संपूर्ण जीवितें विनस्करपु केने मट हितेनवा මම යෝජනා කරනවා ඔබතුමාලටත් කරුණා කරලා ඒ වගේ මිනිස්සු එන්න පුළුවන් නම් රූපවාහිනියට ඇවිල්ලා දරුවන්ට කතා කරන්න මිනිස්සුන්ට කතා කරන්න මම වගේ වෙනස් වෙන්න පුළුවන් PhD එකට කලේ මොනවද කියලා කිව්වේ නැහැ ආ මම මේ දැන් මම අධ්‍යාපන ශාස්ත්‍රය නිසා මට අධ්‍යාපනය පිළිබඳවම කරන්න ඕනේ කියන ඒ නිසා මනෝවිද්‍යානුකූලව පාසල් දරුවන්ගේ සමාජ හිතකර ආකල්ප සංවර්ධනය කරන්න මම ගොඩනැගුවා මේ රසවින්දනාත්මක නවීකරණය. ඒ නවීකරණය ඔස්සේ මැදිහත් වෙලා දරුවන්ව වෙනස්කරණය කරන්න පුළුවන්ද කියලා තමයි බැලුවේ පුළුවන්. පුළුවන්ද? ඔව්. ඒ හොඳ තැනකට අපි ආවේ ආමන්ත. දැන් ගොඩක් වෙලාවට දැන් දරුවෝ කියන දෙයක් තමයි දැන් ඔබ නැටුවා, ගැයුවා, රඟපෑවා ගොඩක් දේවල් කරානේ. දැන් දරුවෝ සමහර වෙලාවට යම් යම් දේවල් වලට සීමා වෙලා ඉන්නවා. සමහර වෙලාවට දෙමව්පියෝ ඒ අවස්ථාවන් වලට ඉඩ කඩ ලබා දෙන්නේ නැද්ද? අධ්‍යාපන රටාවත් එක්ක දරුවන්ට එහෙම කරන්න වෙලාව නැද්ද? ඔය වගේ ප්‍රශ්නත් එක්ක දරුවෝ යම් රාමුවකට කොටු වෙලා ඉන්නවා වගේ හැඟීමක් අපිට තියෙනවා. ඔව් ඒක ඇත්ත. දැන් මම ඉගෙන ගත්ත කාලෙත් ඔයා ඉගෙන ගත්ත කාලෙත් තමන්ත මේ අපිට මේ කාලේ ඉගෙන ගන්න තියෙන දේවලුත් එක්ක ලොකු වෙනසක් තිබුණේ නැහැ. මේ තරඟකාරීත්වය මේ කාලෙත් තිබුණා. හැබැයි අපි ක්‍රිකට් ගැහුවා, අපි හොකී ගැහුවා, අපි ෆුට්බෝල් ගැහුවා, අපි භක්ති ගීත කියන්න ගියා, අපි සින්දු කියන්න ගියා, මියුසිකල් ෂෝස් කරා, පෙරහැරවල වල නැටුවා. සර් රණ්ඩුණා නේ. රණ්ඩුණා. ඒක තමයි තාපෝලින් පැනලා එළියට ගිලා කරන්නේ. ඒවත් කරා. ඒ තාපෝලින් පැනලා කුරුම්බ ගස් නැග්ගා. නාන්න ගියා. නාන්න ගියා. මේ හැම දෙයක්ම කරා. නාට්‍ය කරා. ඒ දවස්වල මේ සරච්චන්ද ශූරීන්ගේ මනමේ සිංහබහු නාට්‍ය මාසෙ දවස් 25ක් දර්ශන තිබුණා. මාසෙ දවස් 25ක් නාට්‍ය දර්ශන තිබුණා. නා මාසෙන් දවස් 25ක් නාට්‍ය දර්ශන වලට ගිහිල්ලත් පුළුවන් වෙලාවට ඉස්කෝලේ ගියානේ. මම පාස් වුණා. පුළුවන් වෙලාවට මම ඉස්කෝලේ ගියා. එතකොට ගුරු මෑණිවරු පියවරු විදුහල්පතිතුමා පවා දන්නවා 180 බලනවාද මෙයාගේ නැත්නම් මෙයා වැඩ කරලා තියනවාද කියලා. මගේ මං වැඩ කරලා තියෙන වැඩ ටික බලනකොට මම අධ්‍යාපනයේ පැත්තෙන් මම මේ හදාarලා තියෙන දේවල් ටික බැලුවම ඒගොල්ලන්ටම හිතෙන්න තියෙද්දී මට මේ මෙයාට මේ චාන්ස් එක දීලා බලන්න ඕනේ කියලා මන් දන්නේ මේ ඒක අනිත් අයට අසාධාරණයක් නෙවෙයි මම හිතන්නේ මං කියන්නේ දැන් ඉන්න රත්තරම් පැටවුන්ටත් මේ එකටම පොත්තකටම ඇලිලා හිටියොත් එහෙම මන් දන්නේ මේ ජීවිතේ කොහෙන්ද මේ නතර වෙන්නේ කියලා පුළුවන් තරම් අපි වැඩ කරමු සමාජයත් එක්ක එකතු වෙලා යමු ආදරයෙන් මිනිසුත් එක්ක මානව සම්බන්ධතා පවත්වමු ඒත් එක්කම ක්‍රීඩාවන් කරමු සෞන්දර්ය කුසලතා වර්ධනය කරගමු ඒව ඔක්කොමත් කරන ගමන් අධ්‍යාපනයේ කියන
ඒකීය ධාරණාවක් තබා ගත යුතු අධ්‍යාපනයේ කියන එක ජයගත්ත යුතුමයි කියලා. ඒක තමයි ජය ගන්න තියෙන එක මේ ලෝකෙත් මේ රටත් මෙතනින් ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය අධ්‍යාපනය. පුංචි කොටසක් තියෙනවා අපි ගොඩක් දේවල් රඟපවපු ඒවා පෙන්වන්න යන්නේ නැහැ මොකද අපිට වෙලාවක් නැති නිසා. චූටි කොටසක් තියෙනවා මේක බලන්න. हिर सिरियावती मिस के मरने तेरुम ओकने वे सियातुमा में असनी असने असनी वैसी මහන්සි රංගනාත් මහත්මයාගේ රූපහානේ නිෂ්පාදනයක් රූපහානේ නිෂ්පාදනයක් රූපහානේ ඒ කාලේ හැමෙම තිබ්බා තිබ්බා මතකෙට නාට්‍ය මතකෙට නාට්‍ය මම හිතන්නේ මේ මම ජීවිතේ වැඩිපුරම ආස්වාදනය කරපු නාට්‍යයක් සහ ඒ වැඩේ කරනකොටත් මහන්සි රංගනාත් මහත්මයා රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායම අපිව තිබ්බේ නිකන් මේ सीना सागर सतु गुलाब कपिवत बस किसी कलबल स्टडी करना चांस अभी रिहर्स करला हर एक कम अभी रिहर्स करा मोहन जय तेरा ඒ තින් මේ මේ හැම දෙයක එකම හරිම සුන්දර ජීවිතයක් ඒ දවස් ටික ගත කරේ මට මම ජීවිතේ බිඳ වැටලම හිටපු කාලයක් මේ මගේ මාව විනාශම වෙලා තිබ්බ කාලයක් මට මතකයි ඒ කාලෙත් ඒ වෙනකොටත් මං කිව්වේ දැන් ඔය මම බිඳ වැටලා තිබුණා කියලා ඒ මගේ මේ 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 නෝනගේ මගේ මේ මේ මට අපිට ලැබෙන්න හිටපු ලොකු සම්පතක් අපිට නැති වුණා දරු සම්පතක් ඒ හින්දා මානසිකව වැටලා හිටපු කාලයක් मम्मी दादा अभी इस कथा कर मेकत्टो ये मानसिक बिंदे बैठ लिट पहा पुदूम दीट मन सिंह दुख अभी बीरगत्ते अजित राजपक्ष वैद्य तुमान इतमी मंकी कॉलेदी ओ असनी वैसी कर्ण खाली इतकोट मत मतकाई मगे आलू मगे तेक् मगे वाहन गील असनी वैसी लोकेशन नगट ඒගොල්ල වැවුතා උල්ලෙහෙම ඉඳගෙන වැවුබන්ටකේ වාඩි වෙලා පාඩම් කරනවා විභාගෙට හරි සමය. එතකොට මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න විභාගෙට පාඩම් කරනවා. මගේ ෂූට් එක ඉවරච්ච ගාම මහන්ජය කියනවා හරි සනා ඵලයන් කියලා. මං දුවගෙන යනවා වැවුතා උල්ලට. ගියලා අරගොල්ල පාඩම් කරේ මොනවද කියලා ඒගොල්ල මට කියලා දෙනවා. එනවද? मार पुदूम बंदी मक्ति बुना मट मत निहाल कलबोविल रवींद्र सपरमा विजय सिंग मे गुडक नम तीन मे अमरजीव मे हेमदीना नंद रणवीर मे हेमदीना उदव करा गहणु पिरी बेदे अक्न चांदी कमनी इरेश मे हेमदीना उदव करा मे मट हितेन्ने अपिट मे अरे जीवित हर लसन कालवल गतकर मतक तीन प्रश्न मत अद पाउल संपूर्ण तीन मत दीन दिनो तुंदे लोक प्रश्न मगे नोना विनीता इरांदी नर्तन गुरुवर या दें खाली विश्राम लुआ मम्म गिदरने दरू तेक् यागे बेड कटीत गुलाम बेड कटीत ओन हिंद लखुद मेवन पुट एन एस बी एम हरित विश्वविद्यालय गिन गो पोडिद ग्रेड नईन इन लाइसीएम जाती हत्र पास अध्यापने आधार ऐ थिंक अभी हत्र दिन सत्री अरे
නිර්මාණවලට දායක වෙච්ච ඔය කතන්දර ඔක්කොම කියපු නිසා ප්‍රභා දැන් සාමාන්‍ය ලංකාවේ නිර්මාණ අතර අර ස්වර්ණමය ගණයේ තිබෙන නිර්මාණ දෙකක් තමයි මනමේසා සිංහබව කියලා කියන්නේ. ওই දෙක ඉතින් પરම්පරා ભેදකින් තොරව දැන් අපේ දරුවෝ පාව ඉගෙන ගන්නවානේ. ඉතින් ඒ වගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබීම අද ඔබ කොහොමද දකින්නේ? මගේ ජීවිතේ මම ලැබපු ලොකුම වාසනාව නාට්‍ය ශාස්ත්‍රයේ ඒ වගේ කූට ප්‍රාක්තික නාට්‍යක රඟපාන්න අවස්ථාව ලැබීම. ඊටත් වඩා එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබීම. මනමේ කුමාරයා කරන්න හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒක දෙනාටයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ වාසනාව ලැබෙන්නෙම මගේ අම්මිය අපච්චි මට දීපු මේ අර උපතින්ම දීපු එක තියෙන්නේ. අනේ සහජය නිසා කියලා මට හිතෙනවා. ඒත් එක්කම ඒ සහජය සංවර්ධනය කරලා විකසිත කරන්නට අපේ ගුරු මෑණිවරු පියවරු ගොඩාක් උදව් කරා. ඉතින් ඒවත් එක්ක පිබිදිච්ච සනත් විමලසිරි තමයි සිංහබාහු මනමේ නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලබා ගත්තේ මහා අපේ මහාචාර්ය දිවිර සරච්චන්ද්‍රයන්. එතකොට ජීවත් වුණා අපි මම නාට්‍යයට එනකොට. එතකොට එතුමාගේ අවසාන ගුරුහරුකම් ටික අපිට ලබන්න අවස්ථාව ලැබුණා. ඉතා ළඟින් ඉඳලා ඒත් එක්කම සරච්චන්ද්‍ර මැතිණිය පුදුමාදරයකින් අපිව ආරක්ෂා කරමින් අපේ අඩුපාඩු හදමින් අපිට බණිමින් ගහපු නැතික විතරයි අපිට. මේ නාට්‍ය කණ්ඩායම ඒක හරි සොඳුරු සොඳුරු සංහිඳියාවක් තියෙන ආදරණීය සංසදයක් කියන නාට්‍ය කණ්ඩායම සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම. මතක් කරපු නිසාම ගායනාවක් ඇහුවේ නැත්තම් අඩුවක්. මනමේ පොඩි කාලේ කීබෝඩ් ඕනෙත් නැ නිකන් C එකක් දෙන්න පිච් එක අරගත්තත්. මං පුංචි කොටසක් ගායනා කරා. අනේ අරයි අතේ මතක් කරගන්න අපිට. වසන්ත ශ්‍රීන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වූ වනාන්තරයේ ශෝභාව නරඹ බින්නන විට ගමන් විඩාව ඉබේම මග හැරේ සොඳුර වන රජිනද උත්සව විලාසයෙන් නෙක්නි විසිතුරු පාන්නේ අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නාසේ ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකුත වේ ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකුත වේ ආලයෙන් බෙලි සැදි මෙලතා ආලයෙන් බෙලි සැදි මෙලතා මණ්ඩපයෙන් චණ්ඩාටප කණ්ඩිත වේ ඉරු රජින මණ්ඩපයෙන් චණ්ඩාටප කණ්ඩිත වේ ඉරු රජින තරම ස්තුති සහන අතීතයකට යන්න පුළුවන් ඒ වගේ වහිනකොට නේ එතකම මේ 96 විතර තමයි අයියා මේ නාට්‍යවලට එන්නේ නේද රූපවාහිනි නාට්‍යවලට ඔව් මම නෑදෑයෝද පළවෙනි නාට්‍ය 1996 තමයි නෑදෑයෝ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ 96 අපි කියලා වර්ක්ෂොප් එකක් තිබුණා නාලන් මින්ඩිස් මහත්මයා තමයි ඒක සංවිධානය කරේ ඩග්ලස් සිරිවර්ධන මහත්මයා එච් පෙරේරා ශූරින් ඒත් එක්කම අයිරංගනි සීරසිංහ මැතිණිය අපේ චාන්දනි සෙනෙවිරත්න අපේ ආදරණීය මේ චන්දනී ශූරීන් මේ හැම දිනම එකතු වෙලා තමයි ඒක සංවිධානය කරලා තිබුණේ. හරි වටිනා දෙයක් වුණා මේ කලාව ගැන ටීවී කලාව ගැන දන්නේම නැති කාලෙක අපිව එතෙන්ට යොමු කරේ ඒගොල්ලෝ තමයි. ඉතින් නාලන් මෙන්ඩිස් සර් මාව තෝරගත්තා එයාගේ නෑදෑ නාට්‍ය චූපුංචි කැරක්ටර් එකට. එතන තමයි ආරම්භය. 90 දශකේ කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂනේ ස්වර්ණමය දශකේ. මේ ඒ වගේ කාලෙක ආපු නිසා වෙන්නේ නැති හොඳ මුල් සහිතව පවතින පුලංකමක් ලැබිලා තියෙනවා. දැන් ලංකාවේ අපි පහුගිය දවස්වල ඇහුවා ලේකකින්ට ජාත්‍යන්තර සම්මාන හම්බ වුණා. ඒ වගේම ලංකා විවිධ නිර්මාණ ජාත්‍යන්තර අගය කරනවා. ඉතින්
ඉදිරි කාලෙදි මම හිතන්නේ නාට්‍යකුත් අරගෙන ජාත්‍යන්තරයට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔව් මේ මම මේ ජාතික රූපවාහිනියට මේ අපි අපි හැමදාම ආදරේනේ. මගේ ලොකු ගෞරවයක් තියෙනවා මේ මේ වගේ දේවල් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳ. ලෝකෙම නාට්‍යවලකින් යම්කිසි ස්ථානයක් දිනා ගන්නවා කියන්නේ අපි වගේ පුංචි රටක තාක්ෂණයේ අතින් අපි අවම මට්ටමක ඉන්න රටක මහා විශාල මේ මම හිතන්නේ ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා. මේ අවුරුද්දේ 2016 අවුරුද්දේ ලංකාවේ රාජ්‍ය නාට්‍යවලලේ හොඳම නාට්‍ය විදිහට සම්මාන 10ක් දිනාගත්ත මේක වාර්තාවක්. නාට්‍ය රංගපාන්නේ 5 දෙනයි. 5 දෙනාටම සම්මාන හම්බුණා. හොඳම නළුව දෙන්නයි, හොඳම නිළියෝ දෙන්නයි, අනිත් මේ රංගපා මේ රංගනයේ යෙදෙමින් සංගීතයේ සපයන සංගීතවේදයාට හොඳම සංගීතයට හිමි සම්මානය හම්බුණා. මේ මේ වාර්තාගත සම්මාන ලබාගත් නාට්‍ය කත්මන්ඩු නුවර පැවැත්වෙන නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන ලෝක නාට්‍ය තරගාවලියකින් රටවල් 84කින් 14කට මේ තීරිලා තියෙනවා. රටවල් 14ක්. එතකොට මේ රටවල් 14න් අපේ රට නියෝජනය කරන නාට්‍ය තමයි චාමික හත්ලවත් මහත්මයාගේ රජාමංවහලා කියන මේ නාට්‍ය. රජාමංවහලා නාට්‍ය හැබැයි එහෙම ජාත්‍යන්තර මේ මේ වගේ ඉහළ තැනකට තීරුණාට අපිට කත්මන්ඩු නුවරට ගිහිල්ලා මේක ප්‍රදර්ශනය කරන්න වෙනවා. අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න නම් ඒ ජයග්‍රහණය කරන්න ඒ කත්මන්ඩු නුවර නැත්නම් නේපාලයට යන්න අපිට ටිකට් ගන්න සල්ලි නැහැ. ඔය කියන්නේ 5-6 දිනකටවත් ලොකු ටීම් එකක් නෙමෙයි. ලොකු ටීම් එකක් නෑ. මේ මේ පුංචි පිරිසටවත් කත්මන්ඩු නුවරට යන්න ටිකට් එකක් හොයාගන්න විදිහක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙන එක තමයි අපේ රටේ මන්දන්නේ. සංස්කෘතික අමාත්‍යාංශය සංස්කෘතික අමාත්‍යාංශය ජනාධිපති ලේකම් කාර්යාලය ඔය හැම තැනටම අපි ඉල්ලීම් කරා. ඉල්ලීම් නොකළ තැනක් නැති තරම් ඒ හැම තැනකින්ම අපිට මේ සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ තාමත්. ඒ නිසා අපිම තීරණය කරා මේ වැඩේ අපි අතහැරියොත් එහෙම අපේ රටට හම්බෙන්න තියෙන ලොකු මේ අවස්ථාවක් මගහැරෙනවා. එහෙනම් අපි සංවිධානය වෙමු කියලා බොහෝ පිරිස අපිත් එක්ක එකතු වුණා. ලංකාවේ විශාල ප්‍රේක්ෂක සමුදායක් අපිට ඉන්නවා. ඒ ප්‍රේක්ෂක අපිත් එක්ක එකතු වුණා. නාට්‍ය කරුව හැම තැනින්ම මේ ඇත්තම නාට්‍ය කරුව ගැන පුදුමාකාර ගෞරවයක් ඇති වුණා. හැම වෙලෙම බලන්නේ තවත් නාට්‍යයකට මේ හොඳ තැනක් හම්බෙනකොට තවත් නාට්‍යකරුවෙක් පොඩි ඉරිසියාවක් හරි ඇති වෙනවනේ. මේකට එහෙම එකක් නැහැ. නාට්‍යකරුවොත් එකතු වෙලා අපි මේ නාට්‍යයට සපෝට් එක දෙමු. ඕගොල්ලෝ යන්න ඕනේ අනිවාර්යෙන් මේ කත්මන්ඩු නුවරට නේපාලට යන්න ඕනේ මේ උළෙලට කියලා හැමෝම එකතු වෙලා නාට්‍යයක් මේකට සහයෝගය දක්වනවා. ඒ අතර අපි රජාමංවහලා නාට්‍ය වේදිකාගත කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ ටිකට් ප්‍රවේශ පත්‍ර වලට ඕනේ ගාන හොයාගන්න ඕනේ හින්දා රුපියල් 1000ක ටිකට් එකක් නිකුත් කරලා ප්‍රවේශ පත්‍රය නිකුත් කරලා එල්ෆින්ස්ටන් රංගහලේදී නොවැම්බර් 6 වෙනිදා අපි පෙන්නනවා. දානපතින් ඉන්න පුළුවන්, ප්‍රේක්ෂකව ඉන්න පුළුවන්, කලාවට ආදරය කරන කට්ටිය ඉන්න පුළුවන්. හැම දිනාටම ඉතාමත් ආදරෙන් ආරාධනා කර සිටිනවා. එදාට ඇවිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඔන්ලයින් එක බුක් කරන්නත් පුළුවන්. මේ ප්‍රවේශ පත්‍රයක් අරගෙන නාට්‍ය බලන්න එන්න කියලා මේක ලංකාවේ නාට්‍ය කලාව ජාත්‍යන්තර රෝස්ව තැබීමේ අවස්ථාවක්. ඔක ඇත්තට සිය ගණනක් ඕනේ නැහැ. එක්කෙනෙකුටත් කරන්න පුළුවන් වැඩක් ඕනේ. බලමුනේ සමහර විට අද ඔය කියපු අදහස් එක්ක එහෙම කෙනෙක් මුණ ගැහෙන්න බැරි නෑනේ. අයියේ දැන් මේ ශේෂ්ත්‍රයට අලුතින් එන්න හිතන අයට, කලාවට, සාහිත්‍යයට, ගායනයට, රසවින්දනයට කැමති අයට ගුරුවරයෙක් විදිහට ඔබ ලබපු අත්දැකීම්, ශිල්පියෙක් විදිහට ඔබ ලබපු අත්දැකීම් එක්ක උන්ගේ ජීවිතවලට යමක් එකතු කරමුකෝ අපි. ඔව් මම අලුතින් මේ ශේෂ්ත්‍රයට එන්න කෙනෙක් ඉන්නව නම් මම කියන එකම දේ තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ නැතුව හිස් කෙනෙක් විදිහට මේ ශේෂ්ත්‍රයට එන්න එපා. අපරාධේ එහෙම එන එක මේ ශේෂ්ත්‍රයටත් හිස් බවක් එකතු කරන්න තමයි එතකොට වෙන්නේ. මුහුණේ ලස්සනක් තිබ්බ පළියට ශාරීරිය මාංශපේශීන් ටික තර කරගත්ත පළියටම නළුවෙක් නිළියෙක් හෝ මේ ශේෂ්ත්‍රයේ දෙවන්තෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒක එහෙම වෙන්න පුළුවන් වැඩක් නැහැ. එතකොට මේ ශේෂ්ත්‍රයට වැඩක් නැහැ. ඌ කතා කරන වචනයක් ගානේ මේ හිස් බවක් තියෙන හින්දා මේ ඉගෙන ගන්න,
ඉගෙන ගනිමින් මේ ශාස්ත්‍රය රැඳී සිටින්න ගොඩාක් ලේසි එතකොට. දැන් ඔය මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ හැමනි තම ශාස්ත්‍රයකම වගේම සිත් විදීම් තියෙනවා. අභියෝග තියෙනවා. ඒ නිසාම හරියට සිත් විදිලා ඔහි තිත්තකමින් ඈත් වෙලා යන අයත් ඉන්නවා. ඉතින් සිත් විදීම් වගේ දේවල් අනන්තවත් වෙන්න ඇතිනේ මේ අවුරුදු 30 ඇතුළත. ඔව්. ඒක කොහොමද ජයගත්තේ? මොකද ඒව ජයගත්තේ නැත්නම් ඔය වගේ hina වෙලා ඉන්නත් බෑනේ. මට මං කිව්ව නේද මේ කපිල බණ්ඩාර කියන ආචාර්යතුමා කොළඹ විශ්වවිද්‍යාලේ පීඨාධිපතිතුමා මාව වෙනස් කරා කියලා. මම ඇත්තටම පුංචි කාලේ ඉඳලම හරි සෙන්සිටිව් මොකක් හරි දෙයක් කවුරු හරි වචනයක් කිව්වොත් එහෙම හරියට රිදෙනවා. සමහරට මරා ගන්නවා, ගහ ගන්නවා, ගහනවා ගිහිල්ලා, කෑ ගහනවා, දෙවනත් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරා අර ගුරුතුමා. දේඳ ගුරු ඇසුර කියන එක හරි වටිනවා. මේ සමසිතින් දරා ගැනීමේ හැකියාව ලබා ගැනීමට. තමන් කවුද කියලා තමන් අඳුරගත්තොත් එහෙම ඔබට පුළුවන් අනිත් අයව අනිත් අයගෙන් එන තාඩන පීඩන චෝදනා ගල් මුල් මල් සමසිතින් දරාගෙන ඉන්න බුදුහාමුදුරු දේශනා කරත් ඒකනේ බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙනවා නම් හරි ලේසි ජීවත් වෙන්න. එතකොට හිත රිද්දවගෙන කොච්චර හිත රිද්දුනත් අවසානයේ මේ වගේ hinaලා ඉන්න පුළුවන් නේ. අන්න හරි. එහෙමනම් මේ බොහොම ස්තුතියි. අද අපි සාරවත් දේ කතා කළා සහ ඔබේ ජීවිතය ඇසුරෙන් තවත් කෙනෙක්ගේ ජීවිතය විනිවිද දකින්න ඒ අයටත් අපේ ජීවිත සාර්ථක කරගන්න අර සමහර ලාට අපි අහලා තියෙනවා මේ අර දොඩංගොඩ බදාගත්තාම එකක්වත් හරියට කරන්න බෑ කියලා. හැබැයි මේ දොඩංගොඩ බදාගත්තත් හරියට ගොඩ අල්ලගත්ත කෙනෙක්. පරිස්සමෙන් බදාගත්තා. පරිස්සමෙන් බදාගත්ත කෙනෙක්. ඉතින් අන ඒ වගේ කෙනෙක් වෙන්න ඔබටත් ජීවිතේට යම්කිසි ආලෝකයක් එළියක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එමනම් බොහොම ස්තුතියි අයියේ. තවත් දුර ගමනක් යන්න ඔබට තියෙන අපාර විවර වෙලානේ. එක සින්දුවක් කියන්න පුළුවන් මොනේ? තව එකක් අහමුනේ. තව එකක් කියමු නම් අපි ඔබට සමුදෙල්ලම කියමු. හරි. හොඳයි. තව ගීතයක් ගායනා කරමු. බොහොම ස්තුතියි ආවට. ආය දවසකයි තායික් මනින් හම්බවෙමු. හොඳයි. බොහොම ස්තුතියි. මොකද ගායනා කරන්නේ? අපි මායති බවදී. मतकद हम मायक भवेदी मतकद हम एकाले आए उपहत सिहिवेवा मायक भवेदी मतकद हम sevane digavi lasti re kale sevane digavi lapti re kale shoken आलोक उना रे
ඒසීන විමානේ සනසුම තේරේ මා ඈත භවෙදී මතකද හමු काल आए ओ बहुत सिरे माए